ඔබ ඔබේ සියලු හැකියාවන් කැප කරන්නේ ඔබේ යහපතට පමණක් නම් ඔබ කරන හැමදීම මනුෂ්‍යත්වයට පටහැනි හැම දිනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එක කැලයක් තිබුණා මේ කැලේ මැදින් දවසක් නරියෙක් ඇවිදගෙන යනවා මේ නරිය දැක්කා ඈතින් පත්තෑයෙක් කියනවා නරිය බොහොම නිවි හැනහිල්ලේ මේ ඈතින් එන පත්තෑය දිහා බලාගෙන හිටියා පත්තෑය තමන් ළඟට ආවට පස්සේ මේ නරිය කියනවා මාමේ මං ඔයා දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියේ ඔයා පුංචි උනාට එසේ මෙසේ කෙනෙක් නෙමෙයි බලන්න ඔයාට කකුල් 1000ක් තියෙනවා මම කොච්චර ලොකුද ඔයාට වඩා ඒ උනාට මට කකුල් 4යි තියෙන්නේ මේ කැලේ ඉන්න ලොකුම සතා අලියා එයාටත් කකුල් 4යි තියෙන්නේ අනික ලොකුම දක්ෂකම තමයි ඔයා කකුල් 100ක් තිබ්බට මේ කකුල් 100 පටල ගන්න නැතුව ඇවිදිනවනේ වෙලාවකට මට මගේ මේ කකුල් 4ත් පැටලෙනවා මාමේ ඔයා නම් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි පත්තෑයට තමන් පිළිබඳව අදිටක්සේරුවක් හිතට ආවා. හැබැයි නම් මේ කියන්නේ මංවත් හිතලා නැහැ මේ ගැන. මම එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. පත්තෑය ඔළුවට ගත්තා. නරිය මෙහෙම කිව්වා මා මේක නෙමෙයි මට කියන්න පුළුවන්ද ඔයා කොහොමද ওই කකුල් 100 පටලවා ගන්න නැතුව ඇවිදින්නේ කියලා. පත්තෑය කල්පනා කරන්න පටන් ගත්තා. පුතේ මට දැන් නම් ඒකට උත්තරයක් දෙන්න විදිහක් නෑ මං ඒක ගැන හිතලා තිබුණේ නෑ මීට කලින් ආය දවසක හම්බුණා මං ඒකට උත්තරයක් දෙන්නම් කියලා කිව්වා හොඳයි කියලා නරියා යන්න ගියා දවස් 4 5කට පස්සේ ආපහු ඒ නරියා තමන් ගියපු පාර දිගේ මේනවා එනකොට අර පත්තෑය අතනම ඉන්නවා නරියට සතුටු හිතුණා පත්තෑය ළඟට ගිහිල්ලා ඇහුවා මාම යාර ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්තද කියලා ඊට පස්සේ මේ පත්තෑය කියනවා පුතේ උඹ නම් පුදුම දාර්ශනිකයෙක් තමයි මගෙන් ඇහුවේ කොයිතරම් බරපතල සංකීර්ණ ප්‍රශ්නයක්ද මං කල්පනා කරන්න පටන් ගත්තා මං වගේ මෙච්චර දක්ෂ හැකියාවක් තියෙන කකුල් 100ක් තියෙන සතෙක් කොහොමද මේ ටික පටලවා ගන්න නැතුව ඇවිදින්නේ කියලා. ඒ මොහොතේ ඉඳලා පුතේ මට එක අඩියක් ඉස්සරහට තියන්න බැරි වුණා. මගේ කකුල් පැටලෙන්න පටන් ගත්තා. මේ දවස් 4 5ක් තිස්සේ මෙතෙන්න වෙලා මම කිසිම දෙයක් කන්න බොන්න නැතුව හාමතේ ඉන්නේ. අනේ පුතේ මට කියලා දියන් ඔබ දන්නවනම් ඉස්සර වගේ කොහොමද නිදහසේ ඇවිදගෙන යන්නේ කියලා. මේ නරිය කිව්වා මාම ඒක කියලා දෙන හැටි නම් මම දන්නේ නැහැ කියලා. නරියා හුවක් තියලා යන්න ගියා. අර අහිංසක පත්තෑය දවස් කිහිපයක් එතනම ඉඳලා හාමතේම මරණයට පත් වුණා. අපි හැම කෙනෙකුටම හැකියාවන් තියෙනවා විවිධ විදිහේ. දක්ෂකම් තියෙනවා. විවිධ විදිහේ ලැබීම් තියෙනවා. ඒව නිසා උද්දාමයට පත් වෙන්නට ගියොත් උඩඟු වෙන්නට ගියොත් ඒ වගේම තමන් මනින්නට ගියොත් අනිත් අයත් එක්ක සංසන්දනය කරන්නට ගියොත් අපිට යහපතක් අර්ථයක් සිද්ධ වෙනවා කියන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ හැකියාවන් අපි පාවිච්චි කරන්න ඕනි. අපේ යහපතට පමණක් නෙවෙයි මුළු ලෝකයේම යහපත උදෙසා අපිට පාවිච්චි කරන්නට පුළුවන්කම තියෙනවා ඒවා. හැබැයි ඒව නිසා කෙනෙක් උඩඟු වුණොත් මාන්නයටපත් වුණොත් ඔහුට ඒ දේවල් නිසාම විනාශයටපත් වෙන්නට සිද්ධ වෙනවා. මේ වගේ අරුත්බර කතාවකින් නැවතත් හමුවෙමු.